අපි ඊයේ දැක්කා අපේ මිත්‍ර රංජන් රාමනායක මැතිතුමාගේ ඊළඟ චිත්‍රපටයේ ජවනිකාව. එතම ඉස්සල්ල නිෂ්පාදනය කරේ පාර්ලිමන්ට් ජෝක්ස්. ඊයේ එතුමා පළවෙනි දර්ශනය ගෙනවා සුප්‍රීම් කෝට් ජෝක්ස්. මං හිතන එතුමා ඊළඟ චිත්‍රපටය හදන්න බලාපොරොත්තු ඇත්තේ එහෙමද කියලා හිතනවා. කෙසේ වෙතත් එක විහිළුවක් නෙමෙයි. ඒක හිනා වෙන කාරණාවක් නෙමෙයි. එතුමා ඉතා පැහැදිලිව ජාතික මාධ්‍යක ඉඳගෙන මේ අධිකරණයේ 4-5-6 දවස් තුනේ විභාග වීමට නියමිත නඩුව සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කරා. දැන් මේ පාර්ලිමේන්තුවේ 3-2 පිළිබඳවනේ මේ සංවාදය තියෙන්නේ. පාර්ලිමේන්තුවේ 3-2 පෙන්වනවා කියලා නේ පහුගදස්සල කිව්වේ. හැබැයි පළවෙනි වතාවට දේශ බලඥයෙක් කතා කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ 3-2 සම්බන්ධයෙන්. ශ්‍රේෂ්ඨාධිකරණයේ 3-2 සම්බන්ධයෙන්. දැන් මේක රංජන් රාමනායක මැතිතුමාට ලඝු කරන්න එපා පුද්ගලිකව. මගේ පළවෙනි ඉල්ලීම. මේක එක්සත් ජාතික පක්ෂයේ මතය. එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් එතුමා මාධ්‍ය සාකච්ඡාවට එන්නේ. එක්සත් ජාතික පක්ෂයට තියෙනවා අධිකරණයේ විනිසුරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුන්ට හූ කියපු පහර දීපු කළු ලකිල මෙහෙවලා අඩන්තේ ඉටන් කරපු ශ්‍රේෂ්ඨාධිකරණයේ කළු කොඩි ඔසවලා අග්‍රමිනිස්කාරව එළියට අදන්න හදපු ඉතාම අපකීර්තිමත් ඉතිහාසයක් තියෙනවා. එනිසා එක්සත් ජාතික පක්ෂය අධිකරණය සම්බන්ධයෙන් කටයුතු කරන විදිය මේ. දැන් රංජන් රාමනායක මැතිතුමාට තියෙන චෝදනාවක් අධිකරණයට අපහාස කරා කියලා. මම විශ්වාස කරන විදියට මෙවැනි අපහාසයක් රටේ තීරණාත්මක නඩුවකදී ඒ පස් පුද්ගල විනිශ්චය මණ්ඩලයක් පත්කිරීමේදී ඒ විනිශ්චය මණ්ඩලය තුළ 3 දෙනෙක් තමන්ට පක්ෂව කටයුතු කරන්නේ කොහොමද කියලා කියන ප්‍රකාශයක් තමයි කරේ. අපි මේක විශ්වාස කරන්නේ නැහැ. පළමුව මේක කියන්නට ඕන. අපි මේක විශ්වාස කරන්නේ නැහැ. අපි දිගින් දිගටම අවධාරණය කරපු කාරණාව තමයි ආණ්ඩු පක්ෂය විදියට ඇයි මේ කලබල? ඇයි පාර්ලිමේන්තුව ගහගන්නේ? ඇයි මේ යෝජනා ගෙනල්ලා විකෘති කරන්න හදන්නේ? 7 වෙනිදා නඩු තීන්දුව දෙනකම් කරුණාකරලා ඉවසීමෙන් බලන් ඉන්න.